ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඝාතන රැල්ලේ හොඳම වින්දිතෙක් මම. ඒ ඝාතන රැල්ලේ මගේ පියාව දුමින්ද සිල්ලා මරපු බව ඇත්තයි. හැබැයි මගේ පියාව දුමින්ද සිල්ලා බය නැතුව ගිහින් මැරලා ඔහුට රැකවරණය දුන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ. 2011 මේ විදිහම පළාත් පාලන මැතිවරණයක් තිබ්බා. දැන් ඇල්පිටියේ පවත්වන මැතිවරණය වගේ. 2011 ඔක්තෝබර් 6 වෙනිදා මගේ පියා කියනවා මෙන්න මෙහෙම ස්ටේජ් එකේ ලොකු පිරිසක් ඉස්සරහා. කොළොන්නාව කියලා කියන්නේ මගේ ගම. ඇත්තටම කොළොන්නාව කියලා කියන්නේ මගේ පියා හැදී වැඩිච්ච සෙල්ලම් කරපු දේශපාලනය කරපු ගම. උඩ විශාල දුකක් තිබ්බා. පිටගමකින් ආපු පුද්ගලයෙක් ගමට ඇවිල්ලා මගේ පියා ගේ වටේ ඉන්න පවුල් වලට පියාට ආදරය කරපු පරණිදන් සෙල්ලම් කරපු මේ උදවියට ඔවුන්ගේ පවුල් වලට මේ කරන විනාශය. සෝභිත ස්වාමින් වහන්සේ මගේ පියාගේ අවසන් කටයුතු දවසේ කිව්වා 500 ගාණක් තියනවා කියලා මේ ගණිකා නිවාස විතර කොළොන්නාවේ. උන්වහන්සේ කිව්වා ඊටත් වඩා වැඩියෙන් තියනවා කියලා කුඩු තිප්පල වල. ඒක ඇත්ත. මගේ පියා ප්‍රසිද්ධිය කිව්වා මේ කොළොන්නාව කියන මේ ගමට මේ වසංගතයේ මේ මිනිස්සු පුරුදු කරලා තියෙනවා. ඊයේ දවසේ මෙච්චර යුද්ධයක් මේ ඉවර කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තිය ලබා දීලා මේ රට යුද්ධෙන් බේරගන්න ශක්තියක් ලබා දීපු ගෝඨාභය රාජපක්ෂ වගේ පුද්ගලෙයි දුමින්ද සිල්වා මේ කුඩු මුදලාල්ලගේ ගෙවල් වලට ගෙනියලා ඒකෙත් ගෙවල් වල රැසීම් තියනවා කියලා මගේ පියා ප්‍රසිද්ධිය කිව්වා. ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක මර්වින් සිල්වා මැතිතුමා මේ සිඳගෙන ඉන්නකොට මෙතනට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එනවා. ඇවිල්ලා කියනවා "භාරත කෑ ගහනවා වැඩි" කියලා. ඒ කියපු විධානයත් එක්ක දෙන හඬට පොඩ්ඩක් මර්වින් සිල්වා මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ ගැන දන්න නිසා දැනගන්නවා "භාරතට මොකක් හරි කරදරයක් වෙන්නයි මේ යන්නේ" කියලා. ඒතර කියනවා "සර්ලා කලබලෙන් පා මගේ භාරත යාළුවා මම භාරතට කතා කරලා කියන්නම් පොඩ්ඩක් නිහඬව ඉන්න" කියලා. ඒ විදිහට මැතිතුමා අපේ තාතර කෝල් කළා මේ විස්තරය කියනවා. ඒත් අපේ තාත්තා එච්චර ගණන් ගන්නේ 7 වෙනිදා. 8 වෙනිදා 12න් පස්සේ හරියට හවස 3 වෙනකොට මගේ තාත්තගේ ඔළුවට වෙඩි තියෙනවා. මේ සිද්ධි දාමයකට එකිනෙකට එකක් සම්බන්ධයි. මේව මං හදලා කියන එකක් නෙවෙයි. ඔබට පුළුවන් රහස් පොලිසිය තියෙනවා වෙනම කට උත්තරයක් මර්වින් සිල්වා මැතිතුමා දීලා මේ සිද්ධිය සම්බන්ධයෙන්.